මම මේක කොහොම හරි ගන්නවා. අසුවකට බෑ මල්ලි පාඩු. මම දන්නවනේ මම පුළුවන් නම් හැබරෙන්නේ නැහැ කියලා. චම්පගේ ගමේ තියෙන ඉඩම විකුණනවා. අපේ ගෙදරටත් කියලා තාත්තගේ පාරතෝෂිකෙන් කීයක් හරි ඉල්ල ගන්නවා. හුන්ට මං කවුද කියලා පෙන්වන්න හොඳම වෙලාව. මම මේක ගන්නවා. පව්. මේ මිනිහා අහුවෙන්න හදන. දෙන්නම දන්නේ දෙන්න මේ ගාන යාට මෙයාට කර කර ඔට්ටු වෙන්නේ හොර වාහනයකට කියලා. දෙන්නම අමාරු වෙච්චා. මට දිහා බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක්වත් නැහැ. හරි අපි මෙහෙම කරමු. අන්තිමට 83යි 80ක් දෙන්නකෝ. 380. සල්ලි යට කරලා බාන කොට දාන් ඉදලා වැඩක් නැහැ නේ මල්ලි. මේක මල්ලි හින්දා මං පාඩු පිට කරන්නේ. හරි. මම දැන් ඩාන්ස් එක දෙන්න. අපිට ඇඩි එක. ඔයගෙ. යා ඔෆිස් එකට ගලා තාගන්න. අක්කගේ මරණයට විතරක් නෙවෙයි මගේ ජීවිතේ මේ මොහොතේ සිද්ධ වෙන දෙයට පවා වග කියන්න ඕනේ තාත්තා. එයාට බැරි වුණා යාගේ දුවල දෙන්නට ආදරණීය තාත්තා කෙනෙක් වෙන්න. අම්මා අපිව දාලා යන්න ඇත්තෙත් තාත්තට අම්මා හොයපු ආදරය දෙන්න බැරි වුණ නිසා වෙන්න ඇති. තාත්තා අපිව රැවට්ටුවා. දැන් මැති වංග තාත්තව රවට්ටන්න ආදරවද කොහෙද? රැවටිල කාරයොත් එක්ක අක්ක කොහොම මේ කී ඇතුළ ඉන්න ඇත්ද? ෂා දුවගේ මූණට අද එළිය පෙටලා දිනවනේ. මෙච්චර වෙලා කොහෙද ගියේ? වතුල කැෆේකට ගිහින් කොෆි බිබි පොතක් කියලා. එක්සලන්ට්. ඔන්න ඔය වගේ ක්‍රියාකාරකම් වලින් මනස හැම වෙලේම නිරෝගීමත් තියාගන්න අපි උත්සාහ කරන්න ඕනේ. මාත්තෙන්නම්කු ඊළඟ දවසේ. තාත්තා ඒ දවස්වල අම්මටත් ඔය වගේ පොරොන්දු දෙනවා මං අහගෙන ඉඳලා තියෙනවා. ඒත් ඉතින් ඒකක්වත් කෙරුණ බවක් නම් පෙනුන්නේ. මට ලැබ් එක බලන්න ඕනේ. ওই මායුවේ ප්‍රශ්න ගැන කොච්චර කතා කරලා තියෙනවද? ඒත් ඒක දවසකවත් තාත්තා දුන්න උත්තර වලින් මං සෑහීමකට පත් වෙලා නැහැ. මට මගේ අම්මා නැති වුණෙත් ওই ලැබ් එක නිසා. කසුන් කිසිම හේතුවක් නැතුව ගෙදරින් ගිහින් සමාජයට අතුරු දහන් වෙලා. දැන් තවත් මිනිස්සෙක් ඇවිත්. පැය 24 තිස්සේ ওই ලැබ් එකක් ඇතුළේ ඉඳන් කරන මහ ලොකු එක්ස්පෙරිමන්ට් එක මොකද්ද? මෙච්චර කාලෙකට තාත්ත කරපු සොයාගැනීම් මොනවද? මේ කිසිම දෙයකට උත්තරයක් නැහෙනේ. ඔය ලැබ් එකක් කියලා බිත්ති හතරක් ඇතුළේ මොනවද සිද්ධ වෙන්නේ? අනේ තාත්තේ ප්ලීස් මට ඇත්ත කියන්න. ඔයගේ ප්‍රශ්න පත්‍රය ඉවරද? දුවේ මං කියන එක චුට්ටක් අහන්න. ඒක ඇතුළේ මොනවද සිද්ධ වෙන්නේ කියලා ඔයා දැම්මම දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි යම් කිසි දවසක ඒක ඇතුලේ සිද්ධ වුණේ මොනවද කියලා ඔයා දැනගත්ත දවසට ඔයා විතරක් නෙවෙයි මුළු ලෝකෙම විශ්වයට පත් වේවි. Thank you.
මම කැමරේ සිට ආවේ තාත්තා මට එන්න කියපු නිසා. මං තාත්තට හුම්කන් දෙනවා වගේ තාත්තත් පොඩ්ඩක් හරි මට හුම්කන් දෙන්නකෝ. දුවේ. දුව කියන්නේ මං දුව කියන දෙයට හුම්කන් දෙන්නේ නැහැ කියලාද? තාත්තා මට හුම්කන් දෙන හින්දානේ තාත්තා කරන පරීක්ෂණේ මොකද්ද කියලා මට දැන් කියන්නේ. සාමාන්‍යයෙන් විද්‍යාඥයෙක් ලෝකේ මමිත කරන විදිහේ පරීක්ෂණයක් කරනකොට ඒක අන්තිම තප්පරේ 100%ක් සාර්ථක වෙනකන් පිට කිසි කෙනෙකුට කියන්නේ නැහැ. ඒකෙන් දුව නොසලකා හරිනවා කියලා දුව හිතන්න එපා. නෑ. ඒකෙන් අදහස් කරන්නේ තාත්තා මාව නොසලකා හරිනවා කියන එක තමයි. හැමෝම මාව රවට්ටනවා. තාත්තා කියලා වෙනසක් නෑ. කසුන් මාව දාලා හොර පාරම නැට ගියා. තාත්තා කසුන්ට යන්න උදව් කළා. කසුන් ගැන හිතලා මගේ ඔළුව නරක් වෙගෙන එනකොට මගේ ජීවිතේ යොහන් දෙන්නිට දුන්නා. හැබැයි තාත්තා යොහන්ට කැමති නෑ. මට යොහන් විශ්වාස නෑ. මට මේ තරම් බොරු කරන්නේ. ඇයි මාව මේ තරම් රවට්ටන්නේ? අඩුම තරමින් මගේ දුක අහන්නවත් කවුරුත් නැද්ද? මං කොච්චර අසලන වෙලාද? මේ බොරු කාරින්ගේ නැවටලි කාරින්ගේ ඉක්කියව ගන්න පුළුවන් නම් මං ශානකට කෝල් කරන්න ඕනේ. මොන වුණත් මම මෙච්චර කාලයක් ජීවත් වුණේ යාගේ ආදරෙත් එක්ක. ලොකු ප්‍රශ්නික වගේ එක්ස් මට අද කෝල් කළා මැතිව්. එයා බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් ඉක්මනින්ම අපෙන් ප්‍රතිඵලයක්. මේ රටේ ඉන්න දේශපාලඥයෝ ගැන මම මැතිව්ට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මේ රටේ ඊළඟ නායකයා වෙන්නේ එක්ස්.
ආයේ කි දෙකක් නැහැ. මිනිහම ඉන්ජෙක්ෂන් එක මොන විදිහකට භාවිතා කරන්න හිතන් ඉන්නවද දන්නේ නැහැ නේද? වෙනත් කෙනෙකුගේ හිතක් කියවන්න පුළුවන් නම් X වගේ කෙනෙකුට එක මොනතරම් විදියට භාවිතයට ගන්න පුළුවන්ද මැතිව්? මං එයාට කියලා තියෙන්නේ අපි ඉන්නේ පරීක්ෂණයේ අවසන් අධියරිය කියලා. අපි පුළුවන් තරම් ඉක්මනින් මේක ඉවරයක් කරන්න ඕනේ. ඉවරයක් කරන්න ඕනේ කියන්නේ අර මිනිහා පුළුවන් තරම් ඉක්මනින් හොයා ගන්න ඕනේ. ඉදුවන්නේ ඈ නෑදෑ ගෙදරට ආපම මොම පැල්ල යන සිරිතක් තියනවා අයියේ මේ මං අයියාගේ අයියා ගැන කිසිම විස්තරයක් දන්නේ නැහැ මිනිහට මේ යන්න එන්න තැනක් නැතුණාට පස්සේ මං මිනිහට මගේ තිබ්බ මනුස්සකමට මිනිහට තැනක් හොයලා දුන්නේ මිනිහා හේගිල්ලත් නැහැ එතනින් යහර මං මෙලෝ දෙයක් දන්නේ මල්ලි එහෙම කියන්නේ බා මල්ලි අනේ අnder මල්ලි අnder මල්ලි ඔබ කියන්නේ බා මල්ලි මනුස්ස පරාණ යන්නේ මල්ලි අපි කොහොම හරි මේ මිනිහා හොයාගන්න බෑ මල්ලි. අයියේ මේ. අයිය අයියගේ අයියා හොයාගන්න. මම මේකෙන් අතාරින්. මල්ලි. මේ කොළඹ පොළවේ සහෝදරයෙක් වගේ ඉන්නේ මල්ලි විතරයිනේ මල්ලි මට. මල්ලිත් මාව ඇත්තරියොත්. මං කොහොමද මල්ලි මගේ අයියා හොයාගන්නේ? මොකද්ද පවිත්‍ර වෙලා තියෙන්නේ මොකද්ද කියන්නම් හරියටම දන්නේ නැහැ අයියා මොනවා වුණත් ලොකු කේස් එකක් ඔසාව ඇතුළට දාලම හොඳ වැඩේ ඔකට කෙලවිලාම යන්න ඕන මේ මන්නම් හිතන්නේ අනිවාර්යෙන් අර එදාගෙන ආපු කාර් එක මාර මරාලය. හරිද? අපි බොසාවක් දාලා නැතුළට. ළමයිනේ. ඕනෑමට වඩා තණ්හාව ඔලුවට ගෙවුවාම හොඳක් නරකක් තේරෙන්නේ. කිව්වට වැඩකුත්. අනේ මේ අංකල් පොඩක් පැත්ත කරලා පාඩු ඉන්නවද? ආ මෙතන මගුලක් කියන්නේ. අම්මිකට ලොකු කරදරයක්ද? අර ඊයේ ගෙනල්ලා දාපු කාර් එක? ඒක මේ කේස් ගොඩකට සම්බන්ධ එකක්ලු. දැන් අපේ සර් කොහෙද? ප්‍රශ්න කරන්න පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන. සර්, දැන් අපි මොකද්ද කරන්නේ? ධම්මික වෙනුවෙන් කෙරෙන්න තියෙන නීතිමය කටයුතු වලට නම් ලෝයස්ලා මැදිහත් වෙයි. මං හිතන්නේ අපිට ඉක්මනටම ධම්මික එළියට ගන්න පුළුවන් වෙයි. දම්මික මට කිව්වා ටික දවසකට කාසෙල් එක වහන්න කියලා. අසංක. ඔව් සර්. කාසෙල් එක වහලා යතුරු ගෙනිහලා මැඩම්ට දෙන්න. මේ ප්‍රශ්න පොඩ්ඩක් निराකරණය වෙලා
දම්මික එළියට ආවට පස්සේ කාසෙල් එක අරින දවසක් කියයිනේ හ්ම් මේ කොහොමද දැන් කට්ටියට ගෙවල් වලට යන්න සල්ලි හිම තියෙනවද ෆුල් ලිල් සර් මාසේ අන්තිමනේ තාම මාසේ සල්ලි අතට ආවේ නේ ආ අනික සර් අපේ බොස්ට කෙලුණා කියන්නේ අපිටත් කෙලුණා කියන එකනේ නැද්ද මචං ඒක නේද හරි 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 මගේ අතෙත් මේ වෙලාවේ සල්ලි ගොඩක් නෑ පවිත්‍ර මේක පුළුවන් විදිහට කට්ටියට බෙදලා දෙන්න හ්ම් හොඳයි Thank you.